සුබ දවසක් යාළුවනේ මේ ඇම්ප් එක පරණ ඇම්ප් එකක් මේක පවර් ඩ්‍රොප් එකක් තියෙනවා මම ඒකත් ඔයගොල්ලන්ට කියන්නම් මේක තව ඇතුලේ මම රිපර් කරපු එකක් මම ඒකේ විස්තර ටිකත් මම ඔයගොල්ලන්ට කියන්න යම් වීඩියෝ එකට රයිට් මේ තියෙන්නේ ඇම්ප් එක මේකේ දාලා තිබ්බ කැප් වල පොඩි අවුලක් ගියා නමුත් මම ඉස්සෙල්ලාම දාලා තිබුණේ මේ කැප් දෙක මේකෙන් එකක් අවුල් වෙච්ච නිසා මම අයින් කරලා තිබ්බේ තව එකක් මම දැම්මා මේක ඇත්තටම මේක ඉස්සෙල්ලාම වෙලා තිබ්බේ මේ ට්‍රාන්සිස්ටර් දැන් ට්‍රාන්සිස්ටර් කේස් එකක් උන්නේ ට්‍රාන්සිස්ටර් කේස් එක තමයි උනේ මේ ට්‍රාන්සිස්ටර් ඉස්සර තිබ්බේ මේ අතරද ඔගොල්ලෝ ෆොටෝස් මම ෆොටෝස් දානවා මේ ෆොටෝස් වලට පෙනී මම ඒක අනිත් පැත්තට හැරුවා කියන්නේ හොල්ලා කප්ට මම වයර් එකක් දාලා මේ හදලා තින්නේ උනට පේනවා ඇති ඔන්ලාකයි රීප්ලේස් කරන්න පුළුවන් මේ මැදුවාම අනිත් පැත්ත හරවල දැම්ම රයිට් පරණ තිබ්බේ මේ විදිහට මම මේක මේ කුණු ගොඩක් කරලා මම ගෙනා මේ ඇම්ප් එක සමහරක් දන්නත් මම FB එකේ මේක දැම්මා මෙන්න මෙතන මේ මේ ප්‍රී ඇම්ප් එකේ ඔය IC දෙක තිබුණේ ඒක මම මල්ලි කෙනෙකුට කියලා ගෙන්න ගත්තා එයාගේ කඩෙන් දැන් මේක 110 ඇම්ප් එකක් මේ කන්ඩෙන්සර් දෙක මේ කැප් දෙක අපි දාලා බලමු මේ සමර්කයගෙන මේ පින් තුනේ කැප් මොනවද කිලිවෙල මේ මේ පින් එකට සම්බන්ධයක් නැහැ කිසිම මේක රින එක මේක ධන එක මේක හුඟක් වෙලාට එන්නේ මේක මේ සපෝට් එකට බෝඩ් එකේ මේ ඇම්ප් එකේ සපෝට් එකට කියන්නේ මේක හෙල්ලෙන්නේ නැති වෙන්න අර එහෙම ඩ්‍රයිව් වෙන්නේ නැති වෙන්න තමයි මේ දෙකෙන්නේ අපි මේ කැප් දෙක දාලා අපි ඔන් කරලා දාමු බලමු මේක වෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ තව මේක වොලියුම් කන්ට්‍රෝල් වල කියන්නේ බැලන්ස් එකේ වොලියුම් කන්ට්‍රෝල් අවුල් ඇති බෑ කියන්නේ මේ සෑහෙන කාලයක් මේක අවුරුදු ගාණක් මේක මේ ගැරේජ් එකේ තිබ්බ එකක් ඊට පස්සේ මම කරපු දේ මේ මේකට දැම්ම පොල් තෙලුයි භූමි තෙලුයි කලවම් කරලා සාමාන්‍යයෙන් බින්දු 10ක් වගේ දාන්න සාමාන්‍ය ඔයගලන්ට ඒක මතක හිටි දැම්මට පස්සේ පොඩ්ඩක් මේක මේ මෙම කරකොල කරකොල මේක ඇඩ්ජස්ට් කරලා මෙයාගල්ල 10-15 සරයක් විතර මෙයා කරන්න. එතකොට ඒ බුමුදෙල් වලටයි පෙට්‍රල් මේ බුමුදෙලුයි පොල් තෙලුයි ඒ ඇතුලේ තියෙන දුවිල් ඔක්කොම අයින් කරලා ආයි ෆුල් ක්ලීන් වෙනවා. ආයි කතා දෙයක් නැහැ. මේක ට්‍රාන්සිස්ටර් කේස් එකක් තිබ්බේ. අනිත් ට්‍රාන්සිස්ටර් ඔයගලන්ට මේ මොකක් හරි හෝල්ඩ් එකක් වුණොත් එහෙම බලන්න මේකේ ඉස්සෙල්ලාම වෙන්නේ අවුට් වෙනවද කියලා DC කරන්ට් එකක්. DC කරන්ට් එකක් අවුට් වෙනවා නම් අනිවාර්යෙන් ට්‍රාන්සිස්ටර් කේස් එකක් ඒ ට්‍රාන්සිස්ටර් බලලා මාරු කරන්න. මාරු කරන්න කලින් මේ ඩ්‍රයිවර්ස් ඔක්කොම චෙක් කරන්න. චෙක් කරලා අනිවාර්යයෙන් මාරු කරන්න. මොකද මේ ගණන් ට්‍රාන්සිස්ටර් තියෙනවා නම් ඩ්‍රයිවර්ස් චෙක් කරන දාන්න නොකර දාන්න එපා. එහෙනම් අපි යන් කැප් එක නැගලා පාසලා බලමු. තරිද පැත දන වෙන්නේ දෙපැත්ත මාරු වෙනවා මේ හොඳ පරණ ඇම්ප් එකක් මේක කොලොම්බියන් ඇම්ප් එකක් ඉතා පරණයි මේක මේ රිපෙයාර් එකක් මේ කියන්නේ මේ කාගවත් එකක් නෙමෙයි මේක මගේම ඇම්ප් එක මට නිකන් හම්බුනේ ගැරේජ් එක කුණු ගොඩක් අස්සේ දාලා මේ පින් එක මේ පින් එක කිසිම පාත් එකට සම්බන්ධ නැහැ. මට පින් නම් zoom කරලා පේනවද? ඉතින් මේ මැද පින් එක කිසිම මේ වේග සම්බන්ධ නැහැ. ඒක නිකන් තියෙන්නේ. රයිට්.
ඒකෙන් එක සපෝට් එකක් විතරයි ඒ කැප් එකට තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. අපි සිංදුව දාලා බලමු. ප්‍රශ්නයක් නැහැ. වැඩේ ගන්නට වැඩ අර තීචෝර් මේ කුණු කොටින් ගෙනාවු කැරජ් එක දිලා ගන්න පළතුමයි මේක. මේ ඇතුලේ ඔයගොල්ලන්ට මේ ඇයිසී එක දාපු ගමන්මයි මේ නිම කරපු අවස්ථාව තමයි මේ පොටස් වලින් පේන්නේ.